YouTube channel එකෙන් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද යන්නේ ඔයාලත් එක්ක ඉතාලියේ තියෙන ලස්සන සුන්දර වීදියක් වෙන Via 20 September දිගේ. Via 20 September කියන්නේ ජිනෝ නගරයේ සාලේ කියලා තමයි මේ ඉතාලියේ මිනිස්සු හඳුන්වන්නේ. ඉතින් හරි ලස්සනයි මේ බිම පොළව ග්‍රැනයිට් මාර්බල් වලින් හදලා තියෙන්නේ. ඉතින් මීටර 850 ඒ කියන්නේ කිලෝමීටරයකට කිට්ටු වෙන්න දුරක් තියෙනවා. මේ පැත්තෙන් පටන් ගත්තාම පියස දෙපරාරුවෙන් පටන් ගන්න කෙරෝලෙන් විසාඤ්ඤු නදියෙන් විසාඤ්ඤු ගඟ කිට්ටුවෙන් තමයි ඉවර වෙන්නේ. ඉතිහාසයේ කතාව ගත්තම හරිම රසවත් මේ 20 සැප්තැම්බර්. ඉතින් ගොඩක් මතභේදයට තුඩුදුන් පාරක් කියලා තමයි කියන්නේ. ඉතින් 1840 වගේ තමයි මේ පාර ඉදිකිරීම කටයුතු පටන් ගත්තේ. මේ පේනවාද මේ පැත්ත කෙරෝල. මෙහෙම ගත්තාම අර පැත්ත තමයි විසාඤ්ඤු නදිය තියෙන්නේ. ඒ පැත්ත කෙරවලට ප්‍රවාහල තියෙනවා ඇති. ඉතින් මේ ඉදිකිරීම 1840 මේක ඉදිකිරීම ආරම්භ වුණා, අනුමත වුණා මේක හදන්න. ඒකට ඉඩ දුන්නේ නැහැ මේ නගරවාසියෝ. ඒ වගේම මෙහෙ පල්ලියක් තිබුණා මේ විය ජූලියා කියලා තමයි මේ කලින් තිබ්බ වීදියට කියන්නේ, කුඩා වීදියක්. ඒ වීදිය තමයි මේ 20 සැප්තැම්බරේ වුණේ. ඉතින් ඒ පල්ලියේ පූජකතුමාලා කියන්නේ ආගමික නායකයෝ, ඒ වගේම මේ මිනිස්සු, ඒ කියන්නේ ගොඩනැගිලි ගොඩක් කඩා බිඳවෙන්න සිද්ධ වුණා මේ පාර ලොක් කරලා මේ මාර්ගය ඉදි කරද්දී. ඉතින් ඒ මිනිස්සු වගේම පල්ලියේ පූජකතුමන්ලා විරෝධය හමුවේ මේක නැවතුණා. මේක නැවතුණත් මේකේ මේ නගරාධිපතිවරයා ගොඩක් උමනාවෙන් කටයුතු කරා මේ මාර්ගය ඉදි කරන්න. මහජන විරෝධතාවය හමුවේ නැවතුණු විය 20 සැප්තැම්බරේ නිර්මාණය ආයමත් නැවත ඒ ව්‍යාපෘතිය පටන් ගත්තේ 1892. ඉතින් ඒ පටන් අරගෙන අවුරුදු කීපයකින් ඒ නිර්මාණ කටයුතු
සිදු කෙරුණා. ඒ වගේම මේ මාර්ගයේ මැද 2023 සැප්තැම්බර් හරි මැද තියෙනවා පොන්ටේ මොනුමෙන්ටාලේ. ඒ කියන්නේ ඉතින් පේනවා ඇති. ඔය ඉතිපස්සේ මහ විශාල පාලමක් පේනවා ඇති. ඒකට තමයි කියන්නේ පොන්ටේ මොනුමෙන්ටාලේ කියලා. ඉතින් කිරිගරුඩ ග්‍රැනයිට් වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් we are 20 September අපි ඒ ඇවිද්දා. ඊළඟට මම යන්නේ වලත් එක්ක Piazza de Ferrari. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ Piazza de Ferrari වලට. Piazza de Ferrari කියන්නේ හරි ලස්සන වතුර මලක් තියෙන චතුරස්‍රයක්. ඉතින් මෙතනද මේ ජිනෝ බලන්න එන ගොඩක් අය මේ මෙතනට ඇවිල්ලා යන්න අමතක කරන්නේත් නැහැ. ඉතින් මේ යාමදෝ මේ වටේ තියෙන සේරම කාර්යාල ගොඩනැගිලි, ඒ වගේම බැංකු මූලස්ථාන, රක්ෂණ පෞද්ගලික සමාගම්, ඒ වගේ තමයි මේ වටේ තියෙන්නේ. ජිනෝ වල මුල්‍ය හා ව්‍යාපාරික මධ්‍යස්ථානය කියන්නේ මේ Piazza de Ferrari. ඒ වගේම 19 වන ශතවර්ෂයේ අවසානයේ මේ මිලාන් සමගින් මේ ජිනෝවත් කරට කර ඉතාලියේ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් වුණා. ඉතින් ක්‍රෙඩිටෝ ඉතාලියානෝ කියන ප්‍රධාන බැංකු ශාඛා තියෙන්නේ මේ Piazza de Ferrari වල. Piazza de Ferrari වතුරු මලේ ලස්සන අපි දවල් දැක්කා. දැන් රෑ වෙලා. මම ඔයාලව එකගෙන යන්නේ රෑට කොහොමද මේ වතුරු මර පේන්නේ කියලා පෙන්වන්න. තියෙන ඔහුගේ garden එක මේ ළඟක් වෙනකම් මේ හැම දෙයක්ම ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්කම තිබ්බා. ඒත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා මේ හැම දෙයක්ම දැන් වහලා තියෙන්නේ. කමක් නැහැ, මම ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් මේ හැම දෙයක් ගැනම හුඟක් විස්තරාත්මකව ඔයාලට පෙන්වන්නම්. කොළඹස්කින් නැවූ garden මේ gedara, මේ gedara දැන් කෞතුකාගාරයක්. මේ හැම දෙයක්ම අපි ඊළඟ ළඟදීම වීඩියෝ එකකින් බලන්න යන්න.
කෙලින්ම ආවේ පෝර්තු ආන්තිකෝ වලට. පෝර්තු ආන්තිකෝ කියන්නේ පැරණි වරායි කියන තේරුම තමයි තියෙන්නේ. ඉතින් මේ ජිනෝවල හදවත කියලා කියන්නේ මේ පෝර්තු ආන්තිකෝ. ඒකල සමුද්‍ර විශේෂඥයන්, ඒ කියන්නේ කොලොම්බස්ගේ කාලේ සමුද්‍ර විශේෂඥයන් සිටිය නගරය කියලා තමයි කියන්නේ මේ ජිනෝවා මුළු ලෝකෙම. නැව් තැනීම, යාත්‍රා කිරීම ඒ තාක්ෂණයේ අතින් ලෝකේ එක කියලා තමයි කියන්නේ. ඉතින් අද නම් මේ පෝර්තු ආන්තිකෝ කියන ප්‍රදේශ තියෙන්නේ කෞතුකාගාර, සංස්කෘතික මධ්‍යස්ථාන, සාප්පු, අවන්හල්, බාර්, පුස්තකාල, සිනමා ශාලා ඒ වගේ දේවල් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් මේ ජිනෝවා වරාය කිලෝමීටර් 22ක් දුරට විහිදෙනවා. ඔයාලා කල්පනා කරන්න ඇති මේ කිලෝමීටර් 22ක් ඇත්තට මොනවද මේ පෝට් එකේ තියෙන්නේ කියලා. සතපුම් 17.7ක් කියන්නේ. ඉතින් මේක බෙදෙන්නේ බාණ්ඩ ප්‍රවාහන නෞකාවලට එක පැත්තක් තියෙනවා. ඊට පස්සේ මගේ ප්‍රවාහන නෞකා ආරක්ෂක කටයුතු වලට, ඒ කියන්නේ සුපිරි යොට් කියන තව පැත්තක් තියෙනවා, දීවර කටයුතු, මේ වගේ කොටස් වලට බෙදලා තියෙන්නේ. ඉතින් හෙක්ටයාර වලින් ගත්තොත් 700ක ප්‍රමාණ විශාල, මහ විශාල වරායක්. හෙක්ටයාර 700ක. මේ තියෙන්නේ 1985 රෝමන් පොලොක්සි අධ්‍යක්ෂණය කරපු පයිරේට්ස් කියන චිත්‍රපටියට තමයි මේක හැදුවේ. ටියුනිසියාව තමයි මේක හැදුවේ. ඊට පස්සේ රූගත කිරීම වලට ප්‍රංශයේ ප්‍රවර්ධන චාරිකාවට මේ නැව යොමු වෙලා ඊට පස්සේ මේක ජිනෝවා වලට ආවා. තාමත් මේ ජිනෝවා පෝර්තු ආන්තික වල මේක නවත්තලා තියෙනවා. ඕන කෙනෙකුට අතුලට ගිහිල්ලා මේක බලන්න පුළුවන් අද. ඉදිරිපිට ජිනෝවල ප්‍රධාන දුබිස්ථාන දෙකක් තියෙනවා. පියස ප්‍රින්චිපේ ජිනෝ බ්‍රින්ඤෝලේ, ඉතින් මේ තමයි ජිනෝ බ්‍රින්ඤෝලේ. 1868 තමයි මේක විවෘත කරලා තියෙන්නේ. ඒ වගේම දවසකට මගින් 60,000ක් හොමාර වෙනවා මේ දුම්රිය ස්ථානයේ. ඒත් කොරෝනා ප්‍රශ්න නිසා මම හිතන්නේ මේ දවස්වල 60,000ක් මගින් මෙතනින් යන වෙනවා ඇති කියලා. දැන් ඇවිල්ලා ඉන්නේ ජිනෝවා නේරුයි කියන ගම්මානයට. ජිනෝවා නේරුයි කියන්නේ පෝර්තෝෆිනෝ වගේ හරි ලස්සන වර්ණවත් ගම්මානයක්. ඉතින් මේ මධ්‍ය දෙරණි මුහුද අයින දිගේ
හරි ලස්සනට කුඩා පාරක් හදලා තිනවා කිලෝමීටර් 2කට කිට්ටු වෙන්න. ඉතින් අයින දිගේ ඇවිදගෙන යන්න පුළුවන් මධ්‍ය දිරණේ මුහුදේ සුන්දරත්වය විඳින්න. ඒ වගේම මේ රෙස්ටුරන්ට් තියෙනවා ආදර අවන්හල් කියලා කියන්නේ හවසට කෙල්ල පුල්ල ඇවිල්ලා වයින් චුට්ටක් බීලා මේ අයින දිගේ ඇවිදගෙන යන්න හරි ආසයි. ඉතින් අපිත් පොඩ්ඩක් ඇවිදගෙන යමු. අපිත් මේ සුන්දරත්වය විඳිමු. ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු. මාව තවමත් ඔයාලා subscribe කරලා නැත්නම් ඉස්සරහට ලස්සන වීඩියෝ වලින් මේ යුරෝපේ ඉතාලියේ මගෙත් එක්ක ඇවිදින්න කැමති නම් මාව subscribe කරලා ඉස්සරහට මගෙත් එක්ක එකතු වෙන්න. Ciao Italia.